ආයුබෝවන් අද සුපුරුදු පරිදි විශ්වකර්ම නාලිකාව තුලින් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ 2023 ජූලි 8 වන දින සිදු වීමට නියමිත සුවිශේෂී ග්‍රහ සංක්‍රමණයක් ලග්න වලට බලපාන ආකාරය මේ සංක්‍රමණය සිදු කරන්නේ බුධ ග්‍රහය බුධ ග්‍රහය දැනට සිටින මිතුන රාශියෙන් මිදිලා කටක රාශියට සංක්‍රමණය වෙනවා 2023 ජූලි 8 වන දින. ඒ වගේම ඒ ජූලි 8 සිට ජූලි 25 දක්වා දල වශයෙන් මාසයකට ටිකක් අඩු කාල පරිච්ඡේදයක් තුළ කටක රාශියේ චලිතයක් දක්වනවා බුධ ග්‍රහය. එම චලිතය ලග්න වලට බලපාන ආකාරය තමයි අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. දැන් මෙතෙන්දි බුධ ග්‍රහය සිකුරුතරන් රාශි ගණනාවකට සුභඵල උදා කරන්නේ. බුධ ග්‍රහය මෙතෙන්දි සුභඵල උදා කරන්නේ රාශි 6කට. ඒ 6 තමයි 2 4 6 8 10. ලේසියෙන් මතක තියාගන්න පුළුවන් 2 4 6 8 10 සහ 11 යන රාශියට තමයි මේ රාශි 6ක් තියෙනවා. ඒ රාශි 6ට තමයි සුභඵල උදා කරන්නේ. එහෙමනම් ලග්න 6කට තමයි මේ බුධ ග්‍රහයාගේ පැමිණීමේ සුභඵල උදා වෙන්නේ. අපි බලමු මේ ලග්න 6 සහ අනිකුත් ලග්න වලට බුධ ග්‍රහයාගේ පැමිණීම බලපාන ආකාරය. ඊට පෙර අත ටිකක් කෙටියෙන් සඳහන් කළ යුතු වෙනවා බුධ ග්‍රහයා අර සිකුරු ග්‍රහය වගේම අපි කැමති සුභ ග්‍රහයෙක්. ඉතින් මේ බුධ ග්‍රහයා බුද්ධියට ඥානයට අධිපති නැත්නම් කාරක ග්‍රහය වශයෙන් තමයි සලකන්නේ. ඒ වගේමයි මේ දැනුම බුද්ධිය ඥාන ශක්තිය ධාරණ ශක්තිය. ඒ වගේම පොතපතට තියෙන දැනුම පොතපතට තියෙන ආශාව වගේ දේවල් ඇති කරන්නේ බුධ ග්‍රහයමයි. විශේෂයෙන් මේ ඒ නිසාම බුධ ග්‍රහය හඳුන්වන විද්‍යාකාරක සහ ඥානකාරක ප්‍රධාන ඥානකාරක ග්‍රහය වශයෙන්. ඒතර බුධ ග්‍රහය වඩාත් බලවත් සිටින ලග්න හිමියන්ට අධ්‍යාපන ජීවිතේ ගොඩාක් ඉහළට යන්න හැකියාවක් ලැබෙනවා. ගොඩාක් හොඳ විද්වතෙක් බවට පත්වෙන්න හැකියාවක් ලැබෙනවා. ආචාර්ය මහාචාර්ය වගේ ඉහළ උපාධි ලබාගෙන ඉහළ මට්ටමකට යන්න හැකියාවක් ලැබෙනවා. යම් කිසි කේන්ද්‍රයක බුධ බලවත්ව පිහිටියොත් ඒ වගේමයි බුධ මේ කතාවට අධිපති වාක් චාතුර්යයක් කෙනෙකුට ලබා දෙන්නේ බුධ විසින්. විශේෂයෙන් ඔය ප්‍රසන්ටර්ස්ලා ඔය රූපවාහිනී ගුවන්විදුලි වගේ වැඩසටහන්වල ඉන්න ප්‍රසන්ටර්ස්ලාට ඒ වගේම කතිකයන්ට බුධ හොඳ තත්ත්වයේ ඉන්න අවස්ථාවක් පවතිනවා. ඒ බුධ හොඳ තත්ත්වයේ ඉන්න නිසා තමයි ඒ ඇයිට ඒ චතුරත්වයේ කතික චතුරත්වයේ නැත්නම් ඒ වාග් චාතුර්ය ලැබිලා තියෙන්නේ. ඉතින් ඔබගේ කේන්ද්‍රෙත් බුධ යහපත් විදිහට පිහිටනවා නම් ඔබටත් ඒ හැකියාව තියෙනවා. සමහරට ඒ හැකියාව සංගවිලා තියෙන්න පුළුවන් ඔබ තුල. හොඳයි. ඒ වගේමයි බුධ ස්නායු පද්ධතියේ අධිපති ග්‍රහය වශයෙන් තමයි සලකන්නේ. ඉතින් බුධ අසුබදායක විදිහට පිහිටියොත් එහෙම කිසියම් කේන්ද්‍රයක කතාවේ යම් යම් ආකාරයේ බාධාකාරීත්වයක් නැති වෙනවා. අපි කියන්නේ මේ ගොත ගහනවා කියලා එහෙම නැත්නම් ස්ටැමරින් කියන්නේ. හරි. ඒ වගේමයි මේ ස්නායු ආබාධ ඇති වෙන බොහෝ දුරට ඉඩකට තියෙනවා බුධ නරක විදිහට පිහිටපුවම කේන්ද්‍රයක ස්නායු ආබාධ. හරි. නියුරෝ ඩිසීසස්. ඉතින් අපි බලමු මේ බුධ ග්‍රහයාගේ සංක්‍රමණය මේ එක් එක් ලග්න වලට බලපාන ආකාරය. දැන් පළවෙනිම අපි ගත්තොත් එහෙම මේෂ ලග්නය. මේෂ ලග්නේ 4 වෙනිදාට තමයි බුධ ග්‍රහයාගේ පැමිණීම සිද්ධ වෙන්නේ. ඉතින් ඇත්තටම 4 වෙනිදාට බුධ ග්‍රහයාගේ පැමිණීම ඉතාමත්ම හොඳයි. 4 වෙනිදාට බුධ ග්‍රහයාගේ පැමිණීම නිසා ඒ වේශලග් හිමියන්ගේ ආදායම කිහිප ගුණයකින්ම වැඩි වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ වගේමයි මේ දැන් සිසු දරුවන් නම් ඒ අයට පුළුවන් වෙනවා තරංග විභාග ජය ගන්න. සිසු දරුවන්ට පමණක් නෙවෙයි ඔය නොයෙකුත් රැකියාවලට ඉදිරිපත් වෙලා ඉන්න අයත් ඔය ඇප්ටිටියුඩ් ටෙස්ට් නැත්නම් තරංග විභාග
ඔබට ඉදිරිපත් වෙන අදහසක් තියෙනවා නම් මේෂ ලග්න හිමියන් වශයෙන් ඔබට පුළුවන් වෙනවා ජූලි 8 වෙනිදාට පස්සේ ඔබගේ මේ කාර්යය බොහෝ දුරට සාර්ථකව මුණ දීලා ජයග්‍රහණය කිරීමට. ඒ වගේමයි මේ අපේ සිසු දරුවන්ට නව විශේෂ ධාරාවන් නව ප්‍රවේශයන් අනුගමනය කිරීමටත් නැත්නම් ඒව හැදෑරීමටත් ඉඩකඩ ලැබෙනවා මේ මේෂ ලග්න හිමියන් වශයෙන් මේ ජූලි 8 වෙනිදෙන් පසු එළඹෙන කාල පරිච්ඡේදයේ තුල විශේෂයෙන් මේ සුඛෝභෝගී සැප සම්පත් විඳීමට මේ හැකියාවක් ලැබෙනවා මේ කාලය තුල. පෞලේ අය අතර පෞලේ සාමාජිකයන් අතර මනා සුවදශීලී භාවයක් සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඒ වගේම හතරෙන් මව නියෝජනය වෙන නිසා මවකටත් යම් ආබාධ වලින් පෙළෙනවා නම් ඊටාත්ම සුවදායි තත්වයක් සෝතාවයක් ඉදිරි ඔය ජූලි 8 වෙනිදාට පස්සේ ඇතිවන්නට පුළුවන්. මේ ඒ අසනීප ගොඩක් දුරට අඩු වෙලා සනසිලිදායක තත්වයක් ඇති වෙන්න හැකියාවක් ලැබෙනවා මිදිරි කාලය තුලදී. විශේෂයෙන් මේ කායික වශයෙන්ම මානසික වශයෙන් උත් යම් සනසීමක් උදාවන කාලයක් වශයෙන් දක්වන්න පුළුවන් මේෂ ලග්න හිමියන්ට. ඊළඟට අපි කතා කරන්නේ වෘෂභ ලග්න හිමියන් පිළිබඳ. වෘෂභ ලග්න හිමියන්ගේ ගෝචර කේන්ද්‍රයේ තුන්වෙනි ස්ථානයට තමයි සිකුරු ග්‍රහයාගේ පැමිණීම සිද්ධ වෙන්නේ. ඉතින් ගෝචර චලිතයට අනුව තුන්වෙනිට බුධ පැමිණීම ඊතරම් සුබදායක නැහැ. ඉතින් මේ නිසා මේ ඔබගේ කතා විලාසය අන් අයට නුරුස්සන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. බොහෝ විට මේ ගොරෝසු කටහඬ යම් කිසි ආකාරයක ගොරෝසු තත්ත්වයක් අන් අයට ප්‍රිය උපද නොවන තත්ත්වයක් ඇතිවන්නත් බොහෝ දුර ඉඩකඩ තියෙනවා මේ කාලය තුල. ඒ වගේමයි මේ කාලය තුල මේ ඥාති මිත්‍ර සම්බන්ධතාවයන් වල යම් යම් ආකාරයේ පසුබැසීම් සිද්ධ වෙන්න ඉඩකඩ තියෙනවා. සමහරට තරහමාර ඇතිවන්න බොහෝ දුර ඉඩකඩ තියෙනවා මේ කාලය තුල. ඒ නිසා පරිස්සමින් යාළු මිත්‍රයන් නෑදැහැන් ආශ්‍රය කිරීම වඩාත් වැදගත් වෙනවා ඔබට මේ කාලය තුල. මේ අනවශ්‍ය වචන භාවිතා කිරීම, අනවශ්‍ය දේවල්, අනවශ්‍ය මේ සම්බන්ධතාවලට ඉදිරිපත් වීම තුලින් වැළකිලා සිටීම ගොඩක් යහපත් වෙනවා මේ කාලය තුලදී. විශේෂයෙන් අනිතක මේ කාලය තුලදී වියදම් තත්ත්වය බොහෝ දුරට වැඩි වෙන්න පුළුවන් අනපේක්ෂිත විදිහට. ඉතින් ඒ නිසා වියදම් ගැන නැත්තම් මූලික කලමනාකරණ ගැන සැලකිලිමත් වුණොත් ඔබට පුළුවන් මේ මුදල් අගහිගතාවයන් බොහෝ දුරට මග හැරවා ගැනීමට අනපේක්ෂිත වියදම් කපා හැරීම තුලින්. ඒ වගේමයි මේ කාල පරිච්ඡේදය තුල මේ තවත් සිදුවිය හැකි දෙයක් තමයි මේ අන් අය ඔබ වරදවලා තේරුම් ගැනීම, misunderstanding about you. ඒ නිසා මේ ඒ தත්ත්වයට ඒ වගේ தත්ත්වයක් ඇති වෙන්නට තියෙන ඉඩකඩ වළක්වා ගැනීමට ඔබ සැලකිලිමත් වෙන්නට ඕනේ. ඉතින් ඔබ කිසියම් පිරිසක් හෝ කිසියම් මයික් වශයෙන් ඔබ වරදවලා තේරුම් ගත්තොත් මොකද වෙන්නේ? ඔබගේ නම කැත වෙන විදිහේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් නේ. අන්න ඒ නිසා ඒ ගැන ඔබ සැලකිලිමත් විය යුතු වෙනවා ඉදිරි කාලය තුලදී. මිතුරු ලග්න ගැන තමයි අපි කතා කරන්නේ. ඉතින් මිතුරු ලග්න දෙවන තැනට තමයි මේ බුධ ග්‍රහයාගේ පැමිණීම සිද්ධ වෙන්නේ. ඇත්තට මේ දෙවෙනි තැනට බුධ ග්‍රහයා පැමිණීම ඉතාමත්ම සුබදායකයි. ඒ විතරක් නෙවෙයි මේ දෙවෙනි තැන බුධ ග්‍රහයා ඉන්නකොට ඒ කාලය තුල රවි ග්‍රහයාත් මෙතන ඉන්නවා මාසෙන් භාගයක් හරි. ඉතින් රවි ග්‍රහයා සහ බුධ ග්‍රහයා මේ වගේ සුබදායක ස්ථානවල සිටීම නිසා උදා වෙනවා මේ බුධ ආදිත්‍ය කියන යෝගය. මේ බුධ ආදිත්‍ය යෝගය ඉතාමත්ම වැදගත් වෙනවා ඔය අධ්‍යාපනය හදාරන සිසු දරුවන්ට. ඒ අයගේ ධාරණ ශක්තිය ඒ වගේම ඉගෙන ගැනීමට තියෙන කැමැත්ත වැඩි දෙනවා. අනුස්මරණ ශක්තිය යම් දෙයක් ආවර්ජනය කිරීමට තියෙන හැකියාව වැඩි වෙනවා. පත පොතට තියෙන ආදරය වැඩි වෙනවනේ. ඉතින් ඒ වගේ වඩාත් හොඳ සුබදායක සිදුවීම් වෙනවා මේ කාල පරිච්ඡේදය තුළ. මිතුනු ලග්න හිමියන්ගේ ඒ වගේම මිතුරු ලග්න හිමියන්ගේ ගෘහ ජීවිතයත් මේ කාලය තුල ගොඩක් සාර්ථක වෙන්න පුළුවන්. අමුසැමියන් අතර මනා සෝදසීලි භාවයක් සම්බන්ධතාවයක් ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. අනිතක මේ ආදායම් තත්ත්වය වැඩි දියුණු වීමෙන්
ඔබට කිසියම් ආකාරයකින් මුදලක් ඉතිරි කරගන්නත් හැකියාවක් ලැබෙනවා. දෙවන ධනස්ථානයේ සහ කලාතර ස්ථානයේ නිසා ආදායම වැඩි වෙනකොට අනිවාර්යයෙන්ම අපි ටිකක් හරි ඉතිරි කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේ කාලයක් තුළ ඉතිරි කරන්න අමාරු වුණත් අමාරුවෙන් හරි ඉතිරි කර ගැනීමෙන් බෝධිරුට අනාගතයට නොබියව මුහුණ දීමට ඔබට හැකියාවක් ලැබෙනවා. පෞල් ජීවිතය තුළ වුණත් අනිකඩ වුණත් නේද. ඉතින් මේ ඒ වගේමයි මේ කාලය තුළ මේ ගෘහ ජීවිතයේ සමාජිකයන් අතරත් නැත්නම් පෞලක සමාජිකයන් අතරත් මනා සම්බන්ධතාවයක් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් හොඳින් තේරුම් ගැනීමක් ඇති වෙන අන්‍යෝන්‍ය වශයෙන්. ඉතින් ඒකත් ඉතාමත්ම හොඳ කාරණාවක් පෞල් ඒකකයේ තුළ සාමකාමී බවක් ඇතිවීමට. ඊළඟට තියෙන්නේ කටක ලග්නය ගැන අපි කතා කරන්නේ. දැන් කටක ලග්නේ පළමු වන ස්ථානයට තමයි මේ බුධ ග්‍රහයේ පැමිණීම සිද්ධ වෙන්නේ. ඇත්තටම පළමු වෙන බුධ ග්‍රහයේ පැමිණීම මේ ඒතරම් සුබදායක නැහැ. ඉතින් බුධ ග්‍රහය අසුබදායක විදියට පළමු වෙන්නේ පිහිටීම නිසා මොකද සිද්ධ වෙන්නේ? ඔබගේ මේ කටහඬ අන් අයට කිසියම් ආකාරයකින් අප්‍රසන්න වන ආකාරයේ තත්වයකට පත් වෙන්න ඉඩකඩ තියෙනවා. සමහරවිට බොහෝ දුරට මේ කතා කරන හඬ ගොරෝසු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ වගේ කාලෙකදී මේ කටක ලග්න හිමියන් ওই ගායනය වගේ තරඟ වලට ඉදිරිපත් වෙන එක නම් එච්චර සුබදායක නැහැ. මේ මොකද මේ කාලේ ගිවි ගියාට පස්සේ ඉදිරිපත් වුණාට කමන්නේ. විශේෂයෙන් මේ කාලය තුළ උගුරේ ආබාධ ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. ස්ටෝන් සිල්ස් වගේ ඒවා අපි කියන්නේ සෙම්ගෙඩි කියලානේ. ඒ වගේ මේ සෙම ආශ්‍රිතව උගුරේ ආබාධ බොහෝ දුරට ඔබට වරින් වර ඇති වෙන්න පුළුවන්. මේ කාල පරිච්ඡේදයේ තුල කටක ලග්න හිමියන් සාමාන්‍ය කටක ලග්න හිමියන් ඔය මේ වැස්ස පින්න වගේ දේවල් වලට ඔරොත්තු දීමේ ශක්තිය සාමාන්‍යයෙන් අඩුයි. ඉතින් අනේ නිසා මේ කාලය තුළ ඔබ ටිකක් ප්‍රවේශම් වුණොත් ඒ තාත්ත්‍ය මගහැර ගන්න ඉඩකඩ තියෙනවා. ඒ වගේම මේ චර්ම ආබාධ බොහෝ දුරට ඇතිවන්න පුළුවන්. හමේ රෝග ඇතිවන්න පුළුවන් කාලයක් මේක. ඒ වගේමයි මේ නිතරම පාහේ මේ හිසේ යම්ම මිග්‍රේන් වගේ තත්ත්වයන් ඇතිවන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. මොකද පළමු වෙන්නේ බුධ අසුබදායක විදිහට පිහිටීම නිසා. බොහෝ දුරට මේ අපි කෑම කනකොට එහෙම දිවට හානි සිද්ධ වෙන්න පුළුවන් හපනකොට. ඉතින් ඒ නිසා ඒ කාලය තුළ පරිස්සම් වෙන්න. මේව ගැන සැලකිලිමත් වුණොත් බොහෝ දුරට ඊට ප්‍රතිචාර වශයෙන් ඔබගේ නැත්නම් අභියෝග වශයෙන් ඔබගේ චාරියාවන් හදා ගැනීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ කාලය තුළ මේ හැකිතාක් දුරට මේ කරන කියන කටයුතු වලදී අපි සැලකිලිමත් විය යුතු වෙනවා. නැත්නම් බොහෝ දුරට අලාභහන සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඊළඟට කතා කරන්නේ සිංහ ලග්න හිමියන් පිළිබඳව. දැන් සිංහ ලග්න 12 වන ස්ථානයේ තමයි මේ බුධ ග්‍රහයේ පැමිණීම සිද්ධ වෙන්නේ. 12 කියන්නේ වැය ස්ථානය. 11 කියන්නේ අය ස්ථානය, 12 කියන්නේ වැය ස්ථානය. මේ දෙක බැලන්ස් වෙන්න ඕනේ. ඒ කියන්නේ කෑෂ් ෆ්ලෝ එක නැත්නම් මුදල් ප්‍රවාහයක කෑෂ් ඉන්ෆ්ලෝ සහ කෑෂ් අවුට් ෆ්ලෝ මේ දෙක බැලන්ස් වුණොත් තමයි අපේ ජීවිතේ නැත්නම් අපේ පැවැත්ම යහපත් තත්වයකට පවත්වා ගන්න පුළුවන් වෙන්නේ. හුඟක් වෙලාවට අපි බලාපොරොත්තු වෙනවා මේ ඉන්ෆ්ලෝ වැඩි වෙලා අවුට් ෆ්ලෝ අඩු වෙනවා. එතකොට තමයි අතිරික්තයක් ඇති වෙන්නේ. දැන් මේ වගේ තත්වයක් වලදී සිද්ධ වෙන්නේ මේ බුධ ග්‍රහය 12 වන ස්ථානයේ පැමිණීම තුලින් සිද්ධ වෙන්නේ කෑෂ් අවුට් ෆ්ලෝ එක වැඩි වෙනවා. ඒ කියන්නේ ඉන්ෆ්ලෝ එකට වඩා අවුට් ෆ්ලෝ එක වැඩි වෙනවා. මොකද වෙන්නේ? කෑෂ් ඩෙපිසිට් එක නැත්තම් හිගයක් ඇති වෙන්නේ. ඒතර මුදල් හිගයක් ඇති වෙනකොට ඒක පියව ගන්න අනිවාර්යයෙන්ම අපිට ණය වීමට සිද්ධ වෙනවා නේ. ඒ නිසා මේ කටක ලග්න හිමියන් වශයෙන් ඒ අත්විදුඹු කාලයට වඩා සිංහ ලග්න හිමියන් වශයෙන් ඔබ මූණ දෙන ප්‍රශ්න දෙවිධයක්. ඒ නිසා මේ කාල පරිච්ඡේදය තුළ ඔබ ටිකක් සැලකිලිමත් විය යුතු වෙනවා වියදම් පාර්ශ්වය පිළිබඳව.
එතකොට මේ මේ කාලය තුල මේ නීතිමය ප්‍රශ්නත් ඇති වෙන්නේ බොහෝ දුරට ඉඩකඩ තියෙනවා අන්න ඒ නිසා මේ unwanted involvements කියලා කියන්නේ අනවශ්‍ය සම්බන්ධතාවයන් වලින් හැකිතා දුරට වැළකී සිටීමේ අපහසුතාව වෙනවා යාළුවන්ට මිත්‍රයන්ට උදව් කරන්න ඕනේ නමුත් නීත්‍යානුකූල රෝණ කටයුතු වල උදව් කරන්න ගියොත් එහෙම වෙන්නේ ඔබත් ඒ උගුලේ පටලවෙන එක තමයි ඒ නිසා පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න එක ගොඩක් හොඳයි. ඒ වගේම මේ කාලය තුල සිංහල ග්‍රහ හිමියන් වශයෙන් ඔබට ඔබගේ ඉලක්ක කර ළඟා වීමට මම ඉහළ පරිශ්‍රමයක් දරන්න සිද්ධ වෙනවා. ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා. ඒ ටාගට් එක ඇචීව් කරන්න. කලින්ට වඩා හරි. ඒ වගේමයි මේ කාලය තුල මේ සතුරු බලවේග ක්‍රියාත්මක වෙන කාලයක්. ඔබට විරුද්ධව කේලම් කියන්න පුළුවන් ඔබට විරුද්ධව පහර දෙන්න ඉඩකඩ තියෙනවා ඒ වගේම මේ මේ කාලය තුල ගොඩක් හොඳයි අවදානම්කාරී ස්ථාන වලට නොයාමින් නොයා සිටීම හෝ යාමෙන් වැළකී සිටීම අපි ඊළඟට කතා කරන්නේ කන්‍යා ලග්න පිළිබඳව දැන් කන්‍යා ලග්නේ 11 වෙනි ස්ථානයේ තමයි මේ බුධ ග්‍රහයාගේ පැමිණීම සිද්ධ වෙන්නේ ඉතාමත්ම සුබදායක 11 කියන්නේ ධන අයස්ථානයේ නොයෙක් ආකාරයෙන් ඔබගේ මුදල් තත්ත්වයේ නැත්නම් ඔබ අතට මුදල් ගලා එීම වැඩි දියුණු වෙනවා ලැබෙන්න තියෙන හැම අතකින්ම ඔබට මුදල් ලැබෙනවා ව්‍යාපාරිකයන් වශයෙන් නම් ඔබේ ලාභය උපරිම වෙනවා ඒ වගේමයි මේ ඔබට නිරායාසයෙන්ම මුදල් හම්බ කිරීමේ නව ප්‍රවේශයන් උදා වෙනවා ඔබ මෙතෙක් කල හොය හොය ඉන්නවා නම් ඔබට හොඳ ගැළපෙන ව්‍යාපාරයක් නැත්නම් ලාභදායක ව්‍යාපාරය බොහෝ දුරට මේ කාලය තුන නිරායාසයෙන්ම නැත්නම් ඔබට ව්‍යාපාරය හඳුනා ගැනීමට හැකියාවක් ලැබෙනවා. හොඳයි අර ඇත්තට මම කියන්න උත්සාහ කළේ ඔබ ලාභදායක ව්‍යාපාරයක් හඳුනා ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් ඒ අවස්ථාවත් මේ ග්‍රහ සංක්‍රමණය තුළින් ඔබට ලැබෙනවා ඉදිරි කාලය තුළදී. ඒ වගේමයි දැන් පවතින ව්‍යාපාර පුළුල් කරගන්න මේ හැකියාවක් ලැබෙනවා මේ කාලය තුළදී වෙළඳ ව්‍යාපාර වෙන්නත් පුළුවන් ඒ වගේම නිෂ්පාදන ව්‍යාපාර සේවා සම්පාදන ව්‍යාපාර වෙන්නත් පුළුවන් ඒ ව්‍යාපාර පුළුල් කර ගැනීමටත් ඉදිරි කාලය තුළදී විශේෂයෙන් ජූලි 8 වෙනිදාට පස්සේ හොඳ හැකියාවක් ලැබෙනවා ඔබට හොඳ කාලයක් ඒ කාලය තුළ ව්‍යාපාරවලට මොකද බුදු ව්‍යාපාරවලට කෙලින්ම සම්බන්ධ වෙන ග්‍රහයක නිසා ඒ වගේමයි මේ කාලය තුළ මේ නව ආයෝජනයන් කිරීමට පෙළඹෙන කාලයක් මම ඒකයි කිව්වේ අර අලුත් ව්‍යාපෘතියක් ඔබ හඳුනගත්තා නම් ඒ ව්‍යාපෘතියට ගැළපෙන විදියට ආයෝජන කිරීමට ඔබට අවස්ථාවක් ලැබෙනවා දැන් අර බැංකුවල පොලි ප්‍රමාණය හිම අඩු කරලා තියෙන නිසා සමහරවිට මේ සුළුහා මධ්‍ය පරිමාණ මට්ටමේ ව්‍යාපාර වලට උනන්දුවක් දක්වනවා නම් ඒ සඳහා මේ ණය ආධාරයෙන්ම ලබා ගැනීමට සමහර රාජ්‍ය බැංකුවල හැකියාවක් පවතිනවා මේ කාල පරිච්ඡේදයේ තුල. ඒ වගේමයි මේ මේ කාලය තුල මේ විවිධ දේවල් මිලදී ගැනීමට ඔබ ඉදිරිපත් වෙනවා සුඛෝභෝගී දේවල්. ඒ වගේමයි මේ ශිෂ්‍යන්ගේ අධ්‍යාපන කටයුතු සිසුදරුන්ගේ අධ්‍යාපන කටයුතු සිංහලග්න හිමි සිසුදරුන්ගේ අධ්‍යාපන කටයුතුත් මේ කාලය තුළ ඔබට බොහෝ දුරට සාර්ථක කරගන්න හැකියාවක් ලැබෙනවා. ඒ වගේම මෙම කාල පරිච්ඡේදය තුළ බුධ ග්‍රහය රවිත් එක්ක ඉන්න නිසා නැත්නම් රවි ග්‍රහයත් එක්ක ඉන්න නිසා බුධ ආදිත්‍ය යෝගය ලැබලා තියෙන්නේ. ඒ මේ මේ ගොඩක් සුබදායකයි කන්‍යා ලග්න හිමි සිසුදරුවන්ට. හොඳ අපි ඊළඟට කතා කරන්නේ තුල ලග්න පිළිබඳව. තුල ලග්න 10 වන ස්ථානයේ තමයි මේ බුධ ග්‍රහයාගේ පැමිණීම සිද්ධ වෙන්නේ. ඒතොර බුධ ග්‍රහයා දැන් අපි කවුරුත් දන්නවා 10 වන ස්ථානය කියලා කියන්නේ රැකියා ස්ථානය, වෘත්තික ස්ථානය, ජීවනෝපාය පිළිබඳ නියෝජනය වන ස්ථානය තමයි 10. එතකොට ඒ අංශවල ඉතාමත් ඉහළ මට්ටමේ ප්‍රගතිය සිද්ධ වෙනවා මෙම කාල පරිච්ඡේදය තුලදී. එක් අතකින් ඔබ රැකියාවක ඉන්නවා නම් ඒ රැකියාවේ කැපිපෙනෙන ආකාරයේ ප්‍රගතිය සිද්ධ වෙනවා. උසස් වීම් ලැබෙනවා. හොඳ තැනකට ස්ථාන මාරුවක් ගන්න පුළුවන් පඩි වැඩි වීම සිද්ධ වෙනවා වෙනත් දීමනාවන් එහෙම ලබා ගන්න තියෙනවා නම් ඒවත් මේ කාලය තුල ඔබට ලබා ගැනීමට හැකියාවක් තියෙනවා ඒ වගේමයි ජීවනෝපාය කටයුතු රැකියාව නොකරන අනිත් අයගේ
ජීවනෝපාය සම්බන්ධ කටයුතු විශේෂයෙන්ම ගෘහස්ත පරිමා මට්ටමේ ව්‍යාපාර කරන අයට මේ කාලේ ඉතාමත්ම සුබදායකයි තුලා ලග්න හිමියන් වශයෙන්. ඉතින් ඒ අය උනන්දු වුණොත් උත්සාහ ගත්තොත් ඒ අයගේ ව්‍යාපාර උනත් මේ කාලය තුළ සුළු පරිමාණ මට්ටමින් හරි යම් යම් ඉම්ප්‍රූවමන්ට්ස් වැඩි දියුණු කර ගැනීම ඉෂ්ට සිද්ධ කරගන්න හැකියාවක් ලැබෙනවා. ඒ වගේම මේ කාලෙත් ඉතාමත්ම යහපත් වෙනවා මේ ප්‍රොෆෙෂනල්ස්ලටත් වෘත්තිකයන්ටත්. වෘත්තිකයන්ටත් හැකියාවක් ලැබෙන වේයගේ ඒ වෘත්තික කටයුතු හොඳින් දියුණු කරගන්න වැඩි සේවාලාභින් පිරිසක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ වගේමයි බාරගන්න කටයුතු නැත්නම් ඔබ බාරගන්න ඒ ඇනවුම් කලට වේලාවට වෙනදටත් වඩා හොඳින් ඉෂ්ට සිද්ධක ඉටු කරලා ඒ සේවාලාභීන්ගේ කැමැත්ත දිනා ගැනීමට ඔබට හැකියාවක් ලැබෙනවා. විශේෂයෙන් ඔය කස්ටම කයා කියන එක පාරිභෝගිකයන්ට සැලකීම කියන පැත්ත හැමතිම වගේ වැඩි දියුණු වෙන කාලයක් මේ කාලේ. ඒ නිසා පාරිභෝගිකයන්ගේ කැමැත්ත පාරිභෝගිකයන්ගේ ආකර්ෂණය ලබා ගැනීමටත් මේ කාලේ ඉතාමත්ම යහපත් කාලයක් වෙනවා තුලා ලග්න හිමියන්ට. හොඳයි අපි ඊළඟට කතා කරන්නේ වෘශ්චික ලග්න පිළිබඳ. වෘශ්චික ලග්න හිමියන්ගේ නමවන ස්ථානයේ තමයි මේ බුදු ග්‍රහයාගේ පැමිණීම සිද්ධ වෙන්නේ. දැන් නමවන ස්ථානයට බුදු ග්‍රහයාගේ පැමිණීම ඇත්තටම මේ වෘශ්චික ලග්න හිමියන්ට ඒ තරම්ම සුබදායක නැහැ. දැන් බුදු සිතට සම්බන්ධ ග්‍රහයෙක් නිසා නමවෙන්නට බුදු පැමිණීම හේතු කොටගෙන මේ සිතේ විවිධාකාරයේ මේ කනස්සලු ගති එපා වී වගේ දේවල් ඇතිවන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. නැත්නම් අපි කියන සන්තාපයන් හරි චිත්ත පීඩාවන් ඇතිවන්න පුළුවන් මේ කාලය තුළදී. ඉතින් ඒ නිසා ඒ තත්ත්වයන් කලින් දැන හැඳිනගෙන ඊට ඔරොත්තු දෙන විදිහට නැත්නම් ගැළපෙන විදිහට ඔබ සකස් විය යුතු වෙනවා. විශේෂයෙන් මෙම කාලේ ගොඩක් හොඳයි මේ මානසික සුවතාවයක් ලබා ගැනීමට ඉවහල් වන දේවල් වලට යොමු වීමෙන් ක්‍රීඩා ව්‍යායාම වගේ දේවල් වලට යොමු වීම තුළින්. ඒ වගේම ඔය රාගධාරී සංගීතයට සවන් දීම තුළිනුත් මානසික සුවයක් ලබා ගැනීමට ඇත්තටම හැකියාවක් ලැබෙන එකට අපි කියන්නේ මේ සංගීත චිකිත්සාව කියලා. මේකට ගොඩක් ගෝසාකාරී සංගීතය නෙවෙයි බලපාන්නේ රාගධාරී විශේෂයෙන් උත්තර භාරතීය මට්ටමේ සහ ලංකාවේ ශාස්ත්‍රීය මට්ටමේ සංගීතය මේකට ගොඩක් ඉවහල් වෙනවා. සමහර රාග තියෙනවා ඒ මානසික සුවයතාවයක් ලබා දෙන අපි අන්තර්ජාලය හරහා ගිහිල්ලා බැලුවොත් එහෙම ඒ රාගවලට ඔබ සවන්දීම තුළින් පුළුවන් වෙනවා මානසික සුවතාවයක් ලබා ගැනීමට. ඒවගේ මේ කාලය තුළ ඔබගේ වියදම් තත්ත්වත් අනපේක්ෂිතට වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා අනපේක්ෂිත ඒ නිසා ඔබගේ වියදම් පාලනය කරගත යුතු වෙනවා. මන මූල කළමනාකරණය පවත්වාගෙන යාම තුළින් අපිට පුළුවන් වෙනවා අනවශ්‍ය වියදම් අඩු කර ගැනීමට. ඒ වගේම ඔබට මේ කාලය තුළ මේ උගුරේ ආබාධ වගේ දේවල් ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා සෞඛ්‍ය ගැනත් සැලකිලිමත් විය යුතු වෙනවා. ඊළඟට කතා කරන්නේ මේ ධනු ලග්න පිළිබඳව. දැන් ධනු ලග්න 8 වැනි ස්ථානයේ තමයි මේ බුධ ග්‍රහයාගේ පැමිණීම සිද්ධ වෙන්නේ. ඇත්තටම 8 වැනිට බුධ ග්‍රහයාගේ පැමිණීම ගෝචර චලිතයට අනුව ඉතාමත්ම හොඳයි. විශේෂයෙන්ම මෙතෙන්දි කියන්නට ඕනේ ඔබගේ මේ කලක් තිස්සේ පැවති මේ චිත්ත වේදනාවන් බොහෝ දුරට පහව යනවා, අඩු වෙනවා, ඉවත් වෙනවා. සිතේ සැනසිලිදායක තත්ත්වයක් බොහෝ දුරට ඇති වෙනවා. අනෙක් අතට මේ කාලයේ ඉතාමත් වැදගත් වෙනවා මේ ආදායම් තත්ත්වේ වැඩි දියුණුවන ඔබගේ නොයෙක් ආකාරයේ මුදල් ලාභ, මුදල් ලැබීම් වැඩිවීම තුළින් අතමිට සරුවන කාලයක් මේ කාලයේ. අන්න ඒ නිසාම මේ කාලයේ මේ ධනු ලග්න හිමියන්ගේ මූලික ස්ථාවරත්වයක් ඇති වෙන කාලයක් බවට පත් වෙනවා. ඒ වගේමයි මේ කාලේ මේ ඔබ
දැනට කරගෙන යනවා නම් යම් යම් ව්‍යාපෘතීන් නැත්නම් ව්‍යාපාර ඒව බොහෝ දුරට ඔබ අපේක්ෂා කරන ආකාරයෙම සාර්ථක වෙන්න පුළුවන්. සමහරට ඔබ අපේක්ෂා කරනවටත් වඩා සාර්ථක වෙන්න ඉඩකඩ තියෙනවා මේ කාලය තුළ මෙම ව්‍යාපාර කටයුතු විශේෂයෙන් ආදායම් වැඩි වෙනවා ලාභ සීට්ස් වැඩි වෙනවා ඔබගේ පාරිභෝගික ආකර්ෂණය ලබා ගැනීමට පුළුවන් වෙනවානේ. ඉතින් අන්න ඒ වගේ තත්ත්වයන් ඇති වෙන ඔය ව්‍යාපාරික කටයුතු වලදී විශේෂයෙන් මේවා ගොඩක් වැදගත් වෙනවා සුළු හා මධ්‍ය පරිමාණ මට්ටමේ ව්‍යාපාරවලට. ඒ වගේම මේ කාලය ඉතාමත් වැදගත් වෙනවා මේ සමාජයෙන් ගරු බුහුමන් ලැබෙන කාලයක්. සෝෂල් ස්ටේටස් වැඩි දියුණු වෙනවා. ඉතින් ඔබට කිසියම් ආකාරයක මානසික සහනයක් ප්‍රීතියක් ලැබෙන කාලයක් වෙනවා මේ කාලේ. ඒ වගේම මේ කාලේ සුඛෝභෝගී ජීවන රටාවකට ප්‍රවේශ වෙන්න පුළුවන්. මොකද ඔබගේ ආදායමත් වැඩි වෙනවා නේද? ආදායම වැඩි වුණොත් අපි નિરાයාසයෙන්ම බලාපොරොත්තු වෙනවා මේ සුඛ විහරණයන්නේ. ඉතින් සැප සම්පත් ලබා ගැනීමට යොමු වෙන නිසා අපි සුඛෝභෝගී ජීවන රටාවකට අපිට නොදැනුවත්වම අවතීර්ණ වෙන කාලයක් මෙය. ඊළඟ අපි කතා කරන්නේ මකර ලග්න පිළිබඳව. ඇත්තට මකර ලග්න හිමියන්ගේ ගෝචර කේන්ද්‍රයේ 7 වන ස්ථානයේ තමයි මේ බුධ ග්‍රහයාගේ පැමිණීම සිද්ධ වෙන්නේ. 7 වන ස්ථානයේ බුධ ග්‍රහයාගේ පැමිණීම නම් ඇත්තටම ඒ තරම්ම සුබදායක නැහැ. ඒ නිසා එක පැත්තකින් විවාහ ජීවිතයේ නොඑක ආකාරයේ කරදර බාධක ගැටලු ඇතිවන්න ඉඩකඩ තියෙනවා. ඉතින් යන්න ඒ නිසා මේ තත්ත්වය ගොඩක් දුරට පාලනය කරගත යුතු වෙනවා. අනෙක් අතින් ගොඩක් වෙලාවට මේ බුධ හිතට සම්බන්ධ නිසා චිත්ත පීඩාවන් ඇතිවන්න පුළුවන් මේ සංක්‍රමණ හේතු කොටගෙන. හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ මේ කායික දුබලතා ඇතිවීම නිසා චිත්ත පීඩාවන් ඇතිවීම. බොහෝ කායික දුබලතාවයන් ඇති වෙන්න පුළුවන්. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය එක්තරා දුරකට පිරිහීම නිසා ඔබ කනසලටපත් වෙන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා මෙම කාලය තුළ. අන්න ඒ නිසා මේ පෞද්ගලික සෞඛ්‍ය පිළිබඳව ඔබ වඩා සැලකිලිමත් විය යුතු වෙනවා ජූලි 8න් පස්සේ අගෝස්තු ජූලි 8න් පස්සේ අගෝස්තු 8 දක්වා කාල පරිච්ඡේදයේ තුල. ඒ අනිත් එක මේ කාලය තුල මේ මුදල් අතිනුත් යම් අපහසුතාවයක් නැති වෙනවා ඔබට. ලැබෙන්න තියෙන බොහෝ තැන්වලින් සමහර මුදල් නොලැබී යන තත්ත්වයක් ඇති වෙනවා. ඒ වගේම ලැබෙන මුදල් ප්‍රමාණය ඔබගේ අවශ්‍යතාවය සඳහා ප්‍රමාණවත් නොවන තත්ත්වයක් ඇතිවන්න ඉඩකඩ තියෙනවා. අන්න ඒ නිසා බොහෝ විට අපිට අවශ්‍ය වෙන හොඳ මූල්‍ය කලමනාකරණයක් මෙම කාල පරිච්ඡේදය තුලදී. අනිත් එක මේ කාලේ තුල මේ ගොඩක් වෙලාවට මේ අවිවේකී බව, වෙහෙසකර බව, විඩාබර ගතිය මකර ලග්න හිමියන් තුල ඇතිවන්න පුළුවන් වරින් වර. ඉතින් මේ දැන හැඳිනගෙන ඉතින් මේ தත්ත්වය ඇති වෙනකොට අර යමක් බොහෝ දුරට අර එපා වෙන ගතියක් ඇති වෙනවා. කලබෑ ගෑනියක් නේ. යමම් දේවල් එපා වෙන ඒ කරන දේවල් වලින් ඉවත් වෙන தත්ත්වයක් ඇති වෙන. ඉතින් ඒ නිසා ඒ කල් වේල ඇති ඒව දැන හැඳිනගෙන ඊට ප්‍රතිචාර වශයෙන් ඔබ ක්‍රියාත්මක වූ විට වෙනවා. ඒ වගේ දුර්වලතාවයක් නැති වෙනකොට ඒව නැති කර ගන්න නැත්නම් ඒ අභියෝග ජය ගන්න අවශ්‍ය වෙනවා මකර ලග්න හිමියන් වශයෙන් ඔබට ඒ ඉදිරි කාල පරිච්ඡේදය තුලදී. හොඳයි, ඊළඟට කුම්භ ලග්න ගැන අපි කතා කරන්නේ. දැන් කුම්භ ලග්න 6 වන ස්ථානයේ තමයි බුධ ග්‍රහයාගේ පැමිණීම සිද්ධ වෙන්නේ. මේක ඉතාමත්ම සුබදායක තත්ත්වයක්. 6 වෙනට බුධ ග්‍රහයාගේ පැමිණීම තුලින් ඔබට වාසිදායක කරුණු කීපයක් සිද්ධ වෙනවා. එකක් තමයි ඔබගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වීම. කාලයකට පස්සේ කුම්භ ලග්න හිමියන් උදා වෙන හොඳ කාලයක් වුණ දැන්. මොකද කුම්භ ලග්න හිමියන් මං හිතන්නේ සෑහෙන කාලෙක ඉඳලා මේ අයහපත් ග්‍රහ බලපෑම නිසා පීඩාවට පත් වෙලා ඉන්න ලග්නයක්. ඉතින් ඒ ලග්න හිමියනුත් නොඑක ආකාරයේ ප්‍රශ්නවලට මුහුණ දීලා ඉන්න වකවානුවක මේ 6 වෙනට බුධ ග්‍රහයාගේ පැමිණීම කෙටි කාලයකට වුණත් යහපත් ප්‍රතිඵල ඔබට ලබා දෙනවා. විශේෂයෙන් ඔබගේ රැකියා කටයුතු වල ප්‍රගතියක් ඇති වෙනවා මේ කාලය තුලදී. රැකියා කටයුතු විශේෂයෙන් ඔබ
ප්‍රමෝෂන්ස් එහෙම බලාපොරොත්තු වෙනවා නම් ඒ ප්‍රමෝෂන්ස් ලබා ගන්න පුළුවන්. ප්‍රධානින්ගේ අවධානය ඔබ වෙත යොමු වෙනවා. ඔබ කරන කියන දේ අන් අය අගය කරනවා. ඇප්‍රීෂিয়েට් කරනවා. ඒ නිසා ඔබට ඔබගේ ඉදිරි කටයුතු සාර්ථකව කරගෙන යාමට ඔබට අපූර්ව හැකියාවක් උදා වෙනවා මාසෙක වගේ කෙටි කාලයක් තුල වුණත්. ඒ වගේමයි මේ කාලය තුල මේ අනෙක් සේවකයන්ගේ මනස සහයෝගයක් ඔබට ලැබෙනවා. සේවා ස්ථානයේ ප්‍රසන්න ස්ථානයක් බවට පත් වෙනවා. ඒ වගේමයි ඔබට ජොබ් සැටිස්ෆැක්ෂන් එකක්. ඒ කියන්නේ වැඩ කිරීමට කැමැත්තක්, උද්‍යෝගයක්, උනන්දුවක්, ආශාවක් ඇති වෙනවා මේ කාල පරිච්ඡේදයේ තුලදී. ඒ වගේමයි ඔබගේ මුදල් ලැබීම නැත්නම් ඔබට විවිධාංශවල මුදල් ගලා එමත් මේ කාලය තුළදී විශේෂ ප්‍රමාණකින් වැඩි වෙලා කායික හා මානසික වශයෙන් සන්තෝෂයක් උදා වෙන කාලයක් බවට පත් වෙනවා. මේ කාලය කුම්භ ලග්න හිමියන්ට මේ මොකද විශේෂයෙන් ඔබගේ කලක් තිස්සේ පැවති චිත්ත පීඩාවන් දුක් වේදනා ගොඩාක් දුරට මඟහැර ගැනීමට හැකියාවක් ලැබෙනවා. හොඳයි ඊළඟට කතා කරන්න මීන ලග්න පිළිබඳ මීන ලග්න පස්වන ස්ථානයේ තමයි මේ බුද ග්‍රහයාගේ පැමිණීම සිද්ධ වෙන්නේ. ඇත්තටම පස්වන ස්ථානයේ බුද ග්‍රහයාගේ පැමිණීම ඒ තරම් සුබදායක නැහැ. මේක ගොඩක් නරක විදිහට බලපානවා මේ ව්‍යාපාර කරන අයට මීන ලග්න හිමියන්ට. විශේෂයෙන් මේ ව්‍යාපාර කරන අය තොග තබා ගැනීමෙන් වැළකී සිටීමේ හපත් වෙනවා. තොග තබා ගැනීම ගොඩක් පාඩු සිද්ධ වෙන කාරණාවක් වෙනවා මීන ලග්න හිමියන්ට මේ කාලේ. ඒ නිසා ඔබ හැකිතා දුරට එදිනෙදා අලවිය තුලින් තොග අලවි කරලා හැකිතා දුරට ද්‍රවශීලතාවයේ පවත්වා ගන්න උත්සාහ ගැනීම වැදගත් වෙනවා. මොකද තොග තබා ගත්තොත් ඒවා පාඩු සිද්ධ වෙන්න පුළුවන් ඉදිරියේදී. දෙවනුව තමයි ඔය මේ කොටස් වෙළඳපළ වගේ තත්ත්වයන් වලට මුදල් ආයෝජනය කිරීම මේ කාලයේදී මීන ලග්න හිමියන්ට ඒ තරම් සුවදායක නැහැ. එහෙම ආයෝජනය කළොත් ඒකෙන් සුවිශේෂී ප්‍රයෝජන ලැබෙන්නේ නැති කාලයක් මේ කාලේ. හරි. ඒ වගේම සිසු දරුවෝ ගත්තොත් එහෙම ඒ ඇයටත් ඒ අධ්‍යාපන කටයුතු වලදී නොයෙක් කරදර බාධක අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මේ කාලය තුළදී. මතක තබා ගැනීමේ ශක්තිය, ධාරණ ශක්තිය වගේ දේවල් අඩු වෙන්න පුළුවන්. ඒ වගේමයි ඔය අනවශ්‍ය මිත්‍ර සම්බන්ධතාවයන් නැති වෙනුයි. අනවශ්‍ය මිත්‍ර සම්බන්ධතාවයන් නැති වීම තුළ නොයෙක් නරක දේවල් සිද්ධ වෙනවා. ඔබ දන්නවනේ සිසු දරුවන් වශයෙන් ඉතින් ඒ නිසා මේ මීන ලග්න හිමියන් වශයෙන් ඒවා ඒ වගේ දේවල් දැන හැඳිනගෙන ඒව වළක්වා ගැනීමට කටයුතු කිරීම යහපත් වෙනවා මෙම කාලය තුළදී. අනික් අතට මේ පුද්ගලික ජීවිතයේ නොයෙකුත් ගැටලු ඇති වෙන්න පුළුවන්. අපි බලාපොරොත්තු නැති දේවල් සිද්ධ වෙන්න පුළුවන් මෙම කාලය තුළදී. මේ ගොඩක් හොඳ වෙන්නේ ඉතින් අනවශ්‍ය unwanted involvement වැළකිලා තමන්ගේ පාඩුවේ සිටීම කෙටි කාලයකට තමන්ගේ පාඩුවේ සිටීම වැදගත් වෙනවා. නැත්නම් අනවශ්‍ය කරදර බාධක වලට මූණ දීලා මේ ගැටුම් සහගත තත්ත්වයන් ඇති කරගන්න වෙනවා ඉදිරි කාලය තුළදී. හොඳයි, අපි ලග්න 12ටම මේ බුධ ග්‍රහයේ සංක්‍රමණයේ බලපාන ආකාරය සාකච්ඡා කළා. ඉතින් මේ සංක්‍රමණය නැත්නම් අයහපත් තත්ත්වයක පවතින වනම් මම ප්‍රකාශයට පත් කළ ලග්න වලින් ඔබට පුළුවන් මේ පච්ච මැණික් කියලා තියෙනවා මැණික් වර්ගයක්. ඒ මැණික් වර්ගයේ පැලඳු මේ ඒ මැණික් වර්ගයේ සහිත මුදුවක් පැලඳීමෙන් පච්ච මැණික් කියන්නේ. හරි. ජුවලරි ෂොප්ස් වල කට්ටිය දන්නවා මේ පච්ච මැණික් කිව්වම. ඒ පච්ච මැණික් අල්ලපු මුදුවක් පැලඳීමෙන් මේ බුදගේ තියෙන මේ අපලදායක තත්ත්වය බොහෝ දුරට අඩු කර ගන්න පුළුවන්. අනිත් කුරුලා වැදගත් වෙනවා මේ බෞද්ධයන් වශයෙන් සීවලි පිරිත. සීවලි පිරිත ඔබට වාදනය කරන්න පුළුවන් නම් උදේ සවස නැත ඔය ෆෝන් වල ඔබගේ මොබයිල් වල අන්තර්ජාලය හරහා ලීසින් ඒ සීවලි පිරිත වාදනය කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේ අපලදායක තත්ත්වය
මගහැර ගැනීමට.